ඔබ නැවත නැවත මතු මතු යලි යලි ඉදිරියටත් මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරි මැරි ඉපදෙනවා. මොකද හේතුව? හේතුව හොයන්න ඕන. බුදුහාමුදුරුවෝ කිව්වේ හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. හේතුව අයින් කරනවා මිසක් මේ මරණයෙන් මිදී නිදහස් වෙන්න බෑ. උපතෙන් මිදී නිදහස් වෙන්න නැතුව. හේතුවක් තියෙනවා ඉපදෙන්න. ඇයි ඔබ ඉපදුනේ? ඇයි ඔබ ඉපදුනේ? මේ අම්මා තාත්තා නිසාද? නෑ. ඔබ මේ සංසාර ගමනේ ණයයි. ණය ගන්නත් ඉපදෙනවා, ණය වෙන්නත් ඉපදෙනවා, ණය දෙන්නත් ඉපදෙනවා, ණය බේරන්නත් ඉපදෙනවා, අලුතෙන් ණය ගන්නත් ඉපදිලා කටයුතු කරනවා. මේක තියෙන්නේ අර අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා බහින්තු කියේ මේ ජටි ගැටේ තමයි ණය. මේ ණයට තව වචනයක් තමයි ජටා කිව්වේ ගැටේ. ඔබ ඉපදුනේ යම් ආකාරයකට යම් කිසි කෙනෙක්ගෙන් ණය ගන්න. දැන් අම්මා ගාව තාත්තා ගාව ඉපදුනේ අම්මගෙන් තාත්තගෙන් ණය ගන්න. ඔබ ණය අරගෙන ඊට පස්සේ ඔබ මේ කරන කියන හිතන වැඩ නිසා මේක යම් ආකාරයකට අලුතෙන් ඔබ ණය ගන්න දෙනුවක් හදා ගන්නවා. එතකොට නැවත අර ඉපදුනේ අම්මගෙන් තාත්තගෙන් ණය ගන්න ණය ගත්තා. ඊට පස්සේ ඔබ කරන වැරදි දේවල් නිසා දස අකුසලය නිසා එහෙම නැත්නම් ණය බේරුවේ නැති නිසා ණය ගෙව්වේ නැති නිසා ණය මිදී නිදහස් උනේ නැති නිසා අලුතෙන් ණය ඉතුරු වුණා. ණය ශේෂ වුණා. ණය ශේෂ වෙලා ඔබ මිය පරලොව ගියොත් ආයෙ ණය ගෙවන්න වෙනවා. ආයෙ ණය ගෙවන්න තව වරක් ඉපදෙනවා. ආයෙ ඉපදිලා ආයෙ කරන මඩ අනුව ආයි ණය වෙනවා. එතකොට ඔබ හොඳට තේරුම් ගන්න ඕන මේ ණය ගනුදෙනුවක් නිසා තමයි ඉපදෙන්නේ, ජීවත් වෙන්නේ, ණය වෙන්නේ. මායයට ණය වෙනවා. මේ ණය වෙන්නේ කාටද? මේ මායයා තමයි මේ ණය ගනුදෙනුවේ තීරකයා. ණය කිව්වේ මායයටයි. මේ මායයට අයිති දේවල් තමයි ඔබ ණය ගත්තේ. මාරය තමයි ඒක තීරණය කරන්නේ. ඉතින් ඒක නිසා මාරයෙන් සංකල්පයක්. අතෝ පුද්ගලයෙක් නෙමෙයි, නමුත් ওই පස්සේ කාලෙක බෞද්ධ සාහිත්‍යයේ වසවර්ති මාරය, අර මාරය, මේ මාරය කියුවට මේක මේ මාරය කියන්නේ සංකල්පයක්. මේ මාරය තමයි මේ ණය ගන්න දෙනුව තීරකයක්. අතෝ මේ වෙන කවුරක්වත් ਸਰව බලධාරියෙක්, විශ්වකර්මයෙක්, ඒ වගේ ඊශ්වරයෙක් ඒ වගේ කෙනෙක් නෙමෙයි මේ ඔබට ඔය ඔක්කොම ඔය ඔබ ණය වුණාම ඔබට දුකටපත් වෙන්නේ, ඔබ ණයෙන් මිදුණාම ඔබට සැප දෙන්නේ. ඔබ මේක ඔක්කොම මේ යම් කිසි ආකාරයක මේ මාර සංකල්පයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ දැනගත යුතුයි ඔබ මේ සංසාරේ නිවන් දකින්න බැරි ඔබට ණය ඉතුරු වෙලා තියෙනවා, ශේෂ වෙලා තියෙනවා. මොකද ඔබ අපි හිතමුකෝ ඔබ මොනවා හරි කොල්ලා කොහොම හරි ජීවත් වෙලා මිය පරලව ගියා කියලා. තව ඉතුරු ණය ගෙවන්න ආයි ඉපදෙන්න ඕන ණය වෙන්න. ණය ගෙවන්න. දැන් ඔබ කල යුත්තේ මේ ජීවිත කාලය තුල ඔබට පුළුවන් මේ අතීතයේ සියලු තැන්වල, සියලු ආත්මවල, සියලු අවස්ථාවල ඔබ වෙච්ච ණය මේ සතියක් දෙකක් ඇතුළත ගෙවන්න පුළුවන්. අර ඊයේ ප්‍රශ්නයක් ඇහුවානේ කීනම් පුරාණම්. කීනම් පුරාණම් කිව්වේ මේ ණය ගෙවලා දාන එක ක්‍රමයක්. දැන් ඔබ තේරුම් ගත යුතුයි ඔබ මේ ණය කොටසක් තියෙනවා. මේ ණය ගෙවන්න බුදුහාමුදුරුවෝ සූත්‍ර ධර්ම ගණනාවක දේවදූත සූත්‍රයේ, ඒ වගේම බාලපණ්ඩිත සූත්‍රයේ, මේ වගේ සූත්‍ර ගණනාවක, ඒ වගේම තිරෝගුඩ සූත්‍රයේ මෙහෙම සූත්‍ර 4ක 5ක බුදුහාමුදුරුවෝ මේ ණය ගෙවන ක්‍රමයක්, ක්‍රමවිදි 4ක් දේශනා කළා. මේ ක්‍රම සියලු දේ 4ම අපි එකට සකස් කළා. මේ භාවනා වැඩසටහනට ඔබට ප්‍රායෝගිකව මේ ණය මිදී නිදහස් වෙන ක්‍රමය කියා දෙනවා. කරන්න දැන් අද ඉඳන් කරන්න වෙනවා. මේක මෙතෙක්කල් ඔබ අහපු දෙයක් නෙමේ. භාවනා වැඩසටහනකට සහභාගී නොවුණු කෙනෙකුට ඔබට කොහේවත් පන්සලකින් ආම්දුරු නමකකින් ඔය කියන සම්මත ධර්මයකින් මේක අහන්න බෑ. මේක මේ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන ක්‍රමය. පළවෙනි එක තමයි කරුණු හතරක් තියෙනවා ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන්න. ඔබට ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙලා නිවන් දකින්න බෑ. පළවෙනි එක තමයි කමා කර ගැනීම. දෙවෙනි එක තමයි ආර්ය පරම මෛත්‍රිය පැතිරවීම. තුන්වෙනි එක තමයි කැපකොට පින් අනුමෝදන් කිරීම. හතරවෙනි එක තමයි ධම්ම අනුධම්ම ප්‍රතිපදාවේ හැසිරීම. දැන් අපි මේ එකින් එක ගම්මු. අපි පොඩි පොතක් හැටියට මේ වගේ පොතක් හැටියට මුද්‍රණය කරලා තියෙනවා. පළවෙනි එක කමා කර ගැනීම. ඔබ මේ සංසාර ගමනේ අනවරාග්‍ර සංසාරේ ඔබ බොහෝ දෙනෙකුට හිතින් කයෙන් වචනෙන් නොදැන හෝ දැන හෝ නොදැන හෝ හිතින් කයෙන් වචනෙන් ඔබ විසින් ආර්යයන් වහන්සේලාට වචනෙන් හිතින් කයෙන් වරදක් පාපයක් අවඩක් අසාධාරණයක් කරලා ඇත. විශේෂයෙන්ම ලෞතර බුදුන්ට පසේ බුදුන්ට අරහතුන් වහන්සේලාට ඒ වගේ ආර්යයන් වහන්සේලාට. ඒ වගේම ඊටත් වඩා වැඩියෙන් ඔබ ධර්මයට බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ ධර්මය ඔබ වැරදි විදිහට භාවිතා කළොත් ඔබ ධර්මය විකෘති කළා, විනාශ කළා. ඒත් ඔබ ණය වෙනවා. ඒක බලවත්ම ණයක්. ඒක ආනන්තරීය පාප කර්මයක්. එකෙන් මිදෙන්න නිදහස් වෙන්න ලේසි නෑ. තුන්වෙනි එක ඔබ ආර්ය මාර්ගයේ යන සදහැවතුන්ට බික්කු බික්කුණී උපාසක උපාසිකා සෝතාපන්න සකදාගාමි අනාගාමි මාර්ගයන්නේ දී කටයුතු කරන අයට ඔබ අතින් යම් යම් වරදවල් වෙන්න ඇති. හිතින් කයෙන් වචනයෙන් දැන හෝ නොදැන එවැනි කෙනෙකුට ආර්යෝපාදයක් වුණොත් වරදක් පාපයක් වුණොත් මේකෙන් බලවත් මේක දෙවෙනි එක. මොකද්ද? ධර්මයට කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයන් කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. ඔබ ඔය ගාථාව අහලා ඇති. පළවෙනි එක කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයන් කමමේ බන්තේ බුරිපඤ්ඤ තථාගත. මේ තථාගත ධර්මය දේශනා කරන ලෞතර බුදුරුන්ට ඒ ලෞතර බුද්ධ ශ්‍රාවකයන්ට අරහතුන් වහන්සේට. දෙවෙනි එක කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයන් කමමේ ධම්ම. මේක තමයි වැදගත් මේක. බලවත් මේක. මේක අනන්තරීය පාප කර්මයක්. ධර්මය විකෘති කළොත් දැන් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන ධර්මයේ නිසයි සියලු ලෝකවාසීන් නිවන් දකින්නේ. ධර්මයේ දේශනා නොකළා නම් එතන හරයක් නැහැ. Taman විතරයි නිවන් දකින්නේ. නමුත් මේ ධර්මය තමයි බුදු කෙනෙක් දේශනා කරන ධර්මය තමයි සියලු දෙනාට වටින්නේ. ඔබ සියලු දෙනාට වටින්නේ. අපි සියලු දෙනාට වටින්නේ. ඒක නිසා යම් කෙනෙක් ධර්මය එක අකුරකින් ඇලපිල්ලකින් ඉස්පිල්ලකින් පාපිල්ලකින් විකෘති කරොත් වෙනස් කරොත් එහෙම කරලා තියෙනවා. එහෙම කරගෙන තියෙනවා කරලා තියෙනවා. ඒක නිසා කමා කරගන්න ඕන. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයන් කමමේ ධම්ම. මේ ධර්මයේ තමයි බොහෝ දෙනෙක් ඔය අතීතේ අටුවා ටීකා ටිප්පණි ලියලා වෙන අරුත් ඇතිව ලියලා තව බොහෝ දෙනෙක් පොත්පත් ලියලා දේශනා කරලා මේ ධර්මය විකෘති කරලා තියෙනවා. මේ ධර්මය සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං තත්වයකටපත්. මේ ධර්මය බුද්ධ ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ උතුම් ධර්මය කිසිම පුද්ගලයෙක් නෑ ලෝකේ තවත් බුදුවරයෙකුටවත් බෑ අරහතුන් වහන්සේ කෙනෙකුටවත් බෑ. එක වචනයක් ඇලපිල්ලක් පාපිල්ලක් ඉස්පිල්ලක් වෙනස් කළා කියන්න දේශනා කරන්න. කළොත් ධර්මය විකෘති වෙනවා. මග වැහෙනවා. දැන් මග වහලා තියෙනවා. මජ්ක්‍ධිමා පටිපදා කියන වචන තුන විකෘති කළා. දැන් අද මැදමාවත මධ්‍යම ප්‍රතිපදාව මැදුම් පිළිවෙත මිල් පාත් කියලා. මේක ආනන්තරීය පාප කර්මයක්. තව හුඟක් තියෙනවා ඉස්සරහට මේක කියනවා. මේක බැරි වෙලාවත් යම් හාමුදුරුවමක් යම් දේශකෙක් යම් බණ කියනවායි කියලා පන්සලක ගෙදරක කොහේ හරි කිව්වොත් එහෙම මේ නිවන් දකින්නට උපකාර වෙන්නේ මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව මිල් පාත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන ධර්මයේ සහ මුලින්ම විකෘති කළා විනාශ කළා. ඉතින් ඒකට ආර්ය උපාධිකට වඩා අනන්තරීය පාප කර්මයක් වුණා. දැන් අද ඔක්කොම හාමුදුරුවෝ මෙහෙමයි කියන්නේ සම්මතේ. නමුත් මේකේ තියෙන්නේ මජ්ක්‍ධිමා පටිපදා වචන තුනක්. මේ බුද්ධ දේශනාවේ මා කියන්නේ මිදී නිදහස් වීම. මජ්ජි කියන්නේ මත් වීම. මජ්ජි විග්‍රහ කළා තියෙනවා විභංග ප්‍රකරණේ මත් 21ක් තියෙනවා. රාග මද, ද්වේෂ මද, මෝහ මද. මද තියෙන්නේ. මද කියන එක මැද කියලා දැම්මා. කුල මද, බල මද, නිල මද, යොබ්බන මද මෙහෙම තියෙනවා. මද 21ක් විග්‍රහ කරලා තියෙනවා. මද කියන්නේ මත් වීම. මද කියන එක මැද කළා. සිංහලට පරිවර්තනය කරනවා. එතකොට මා කියන එක අර යන්සේ කැපුවා. අර මා කියන එක එහා පැත්තේ කැල්ල කැපුවා. දැන් මා යන්න. දැන් මධ්‍යම ප්‍රතිපදා. ඒක විකෘති කිරීම අර ධර්මයේ විකෘති කිරීම. නිවන් මාර්ග වැහෙන සහ මුලින්ම මේ කතාව මේ විදිහට තව කෙනෙකුට කිව්වත් Taman තේරුම් ගත්තා. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුද්ධ භාෂිතේ මාගදී වචනේ විකෘති කළොත් ඔය අනන්තරීය පාප කර්මයේ සිද්ධ. ඉතින් ඒක නිසා මේකෙ මිදී නිදහස් වෙන්න පුළුවන් කමා කරගත්තොත්. ආර්යයන් වහන්සේලාට යම් වරදක් හිතින් කයෙන් වචනයෙන් කටයුතු කළොත් ඒකටත් කමා කරගන්න. ඒකට කමාව ලැබෙනවා. මේ කමා කියන්නේ සිංහල වචනේ සමා මාගදී වචනේ කමා. මාගදී වචනේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතම්. ඒක තමයි අර ප්‍රමාදයක් වෙලා වැරදක් වුණා නම් මේකට කමා කරගන්නීම තමයි ධර්මයට වරදක් වුණා නම් කමා කර ගැනීම. ඒ වගේම සංඝ කමා කර ගැනීම තමයි කරන්න ඕන. මේ කමා කර ගැනීම ඒක ලොකු කොටසක්, එක කොටසක්. ඊට අමතරව තවත් තියෙනවා ඔබ මේ ජීවිත කාලය තුල ඔබගේ වැඩිහිටියන්ට, මව්දෙමව්පියන්ට, ගුරුවරුන්ට බොහෝ ඔබට හොඳ නරක කියා දුන්න, ඔබට කිරි දීලා හැදූ වැඩෝ මේ වගේ මව්ද මව්පියන්ට ඔබ අතින් වචනයෙන්, ක්‍රියාවෙන්, සිටිවිල්ලෙන්, කායේන වාචා චිත්තේන ප්‍රමාදයක් වෙන්න ඇති. ප්‍රමාදයක් වුණොත් එහෙම ඒක ඔබට ගෙවන්න වෙන ණය. ඉදිරියට ණය ගෙවන්න වෙනවා. ඉතින් ඒක නිසා ඔබ බැරි වෙලාවත් අම්මට තාත්තට සැරපසුර වචනයක් කිව්වොත්, තරහෙන් වැඩ කතා කළොත් මේක අර වචී දුස්චරිතයක් වෙනවා. ඒක නිසා ණය වෙනවා. එහෙම වෙලා ඇති ඔබ සියලු දෙනා අතින් එක නොදැන අඥානකමෙන් ඒකෙන් ඔබේ නිවන වැහෙන බව ඔබ දැන හිටියේ නැහැ. දැන් මේක හිතේ තියාගන්න ඕන. මිම්මටුවට මේ වචනයක් කතා කරන්නේ නැහැ. ඒ වගේම අතීතයේ එහෙම වචනයක් කතා කරලා තියෙනවා නම් මම දැන හෝ නොදැන හෝ සිතින් කයෙන් වචනෙන් කාට හෝ යැමෙනි වරදක්, පාපයක්, අවඩක්, අසාධාරණයක් කර තිබේ නම් මට කමා කරත්වා, කමා කරත්වා, කමා කරත්වා, කමාව ලැබීවා, කමාව ලැබීවා, කමාව ලැබීවා, කමා කරගනිමි, කමා කරගනිමි. කමා කරගත්තාම ඔබ අර ගෙවන්න ඉතුරු වෙලා තියෙන ණය ලොකු කොටසක් මේ කමා කරගැනීමෙන් ඔබ නිදහස් වෙනවා. ණය මිදී නිදහස් වෙන එක ක්‍රමයක්, ප්‍රධාන ක්‍රමයක් කමා කර ගැනීම. මේ කමා කර ගැනීම අනිවාර්යයෙන්ම අද පටන් හැකි හැම අවස්ථාවකම දවසකට වරක්වත් එදා ඔබ අතින් සිද්ධ වුණා නම් යම් වරදක් නොදැන ඕදැන ඒක කමා කරගන්න ඕන. ඒකෙන් ඔබට අර ණයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒක පළවෙනි එක. දෙවෙනි එක ඔබ ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් නොයෙකුත් අයට ඔබට නොගැලපෙන, නොපෑහෙන, නොසීහෙන ඔබ අකමැති අමනාප අමිහිරි දේවල් වලට පුද්ගලයන්ට තැන් වලට අවස්ථාවලට ඔබේ හිතේ ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් ඇති වෙන්න ඇති. දෙවෙනි වේශයක් ඇති වෙන්න. තරහක් නැතත් දෙවෙනි වේශය කියන්නේ ඒකේ මුල. එහෙම වෙලා තියෙනවා නම් ඔබ ණය වෙනවා. ඉතින් ඒ ණයෙන් ඔබ මිදී නිදහස් වෙන්න ඔබ පරම මෛත්‍රිය ආර්ය මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය පතුරවලා ඒ සියලු ණයෙන් ඔබට මිදී නිදහස් වෙන්න පුළුවන්. හැබැයි අද ඔය බුද්ධ ආගමේ කියා දෙන ඔය හාමුදුරුවෝ දහම් පාසල් වල උගන්වන අර මම නිදුක්ෙන් මා නිරෝගයෙන් මා සුවපත් වෙම්මා මාමෙන්ම මගේ මිතුරෝද සතුරෝද කියන එක විසම මෙතක් මිසක් සම මෙත නෙමෙයි. ඒක බුදුහාමුදුරුවන්ගේ परम मैत्री अप्रमाण चेतो विमुक्ति नेमे एक बुद्ध देशनावक नेमे एक पास्य कालेक महायानिकयन विसिन हदला දුන්න වැරදි දෙයක්. ඒක නෙමේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ මමද සියලු ලෝක සියලු සත්වෝ සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා නිවන් සුවෙන් සුවපත් වෙත්වා කිව්වොත් එතෙන්දි පුද්ගලයෙක් සත්වයෙක් එල්ල කරලා නෙමේ සියලු දෙනා මමද සියලු ලෝක සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන්නේ ඒකයි. ඉතින් එතෙන්දි සීමාවක් නැහැ අසීමිත පරම මෛත්‍රියක්. ඒ වගේම සිතේ ඇති වෙන්නේ අප්‍රමාණ චේතෝ විමුක්තිය. ඒක අර මම නිදුක්ෙන් මා නිරෝගයෙන් මා සුවපත් වෙනවා මාමින්ම මගේ සතුරෝද මිතුරෝද කියපු ගමම එතන විසම තත්වයක් ඇති වෙනවා. මගේ ගමේ අය ඒක අර කැඩීමක්. ඒක වැරදි. ඒක බුද්ධ දේශනාව නෙමේ. ඒක නිසා බුද්ධ දේශනාවට ගැලපෙන විදිහට පරම මෛත්‍රිය බුදුහාමුදුරුවෝ කියලා තිනවා මෙත්තානුස්සතිය වඩන හැටි. ඉතින් ඒක නිසා ඒ අනුව පරම මෛත්‍රිය වැඩිමෙන් ඔබ ලොකු ණයෙන් ලොකු නිදහසෙන් ඔබ ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් යම් කිසි කෙනෙකුට අවඩක් අසාධාරණයක් කරලා තිනවනම් ඒකට ණය ගෙවන්න වෙනවා. නමුත් දැන් මේ විදිහට පරම මෛත්‍රිය පතුරවහම සුදු කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කරනවා. ඒ අනුව ඔබට පුළුවන් ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර පිරිසිදු කරන්න. ඔබ මෙතෙක් කළු කිරණ ශක්තියක් නිකුත් කළ අර ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් ඒ කළු කිරණ නිසා ආපහු ඔබටයි ඒක ඔබේ නිවනයි වැහෙන්නේ අඳුරු වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කළු කිරණ ශක්තිය ඔබ නිකුත් කළ අතීතේ දැන් සුදු කිරණ ශක්තියක් නිකුත් කිරීම නිසා ඔබේ සිත පිරිසිදු වෙනවා ඔබේ නිවනට මඟ විවුර්ත වෙනවා. තුන්වෙනි කාරණේ කැපකොට පින් අනුමෝදන් කිරීම. මේක ඉතාම බලවත් දෙයක් හොඳට දැනගෙන කළ යුතුම දෙයක්. ඔබ මේ සංසාර ගමනේ අතීතයේ අනන්ත අප්‍රමාණ ආත්මවල ඔබට මව වූ පියා වූ සාම්පුරුෂයා වූ භාර්යාව වූ සීයා ආච්චි සහෝදරයන් දූ දරුවන් මේ වගේ බොහෝ දෙනෙක් ඔබට අතීතයේ ඉන්න ඇති මේ ජීවිත කාලෙත් ඔබේ අම්මා තාත්තා මිය පරලෝ යන්නේ නැති සීයා ආච්චි සම්පූර්ණ භාර්යාවත් සමහර විටක තව මේට පෙර ආත්මවලත් බොහෝ දෙනෙක් මිය පරලොව යන්නට ඇති. මේ මිය පරලොව ගිය අය යම් හේතුවක් නිසා යම් ප්‍රමාද දෝෂයක් අඩුවක් නිසා ඒ මිය පරලොව ගිය අය අර පෙට්ටි විෂය පරදත් උපජීවීන් හැටියට එහෙම නැත්නම් භූතයෝ පෙරේතයෝ මිත්‍යා දෘෂ්ටික දෙවිය රූපී බ්‍රහ්මය වගේ අය. ඒ අයට පින්කමක් කරගන්න ඒ අයටම පුළුවන් කමක් නැහැ. ඒ අය අනුන් දෙන පිනෙන් යැපෙන අය. පරදත් උපජීවීන් පෙට්ටි විශේෂ කිව්වේ එකක්. එහෙම අය ඔබේ ණයකාරයෝ. ඔබේ අම්මලා තාත්තලා. දැන් මේ ජීවිත කාලේ තුල අම්මා තාත්තා වෙන්නත් පුළුවන්. මීට ඉස්සෙල්ලා ජීවිත කාලයක ඒත් අම්මා තාත්තා. මේ ජීවිත කාලේ අම්මා තාත්තා හා සමානමයි මීට ඉස්සර ජීවිත කාලෙත් අම්මලා තාත්තලා හිටියා. එයාත් අම්මලා තාත්තලා. එහෙම යම් කිසි කෙනෙක් ඔබේ ඥාතියෙක් යම් ආකාරයකට ඒ වගේ පරදත් උපජීවීන් එහෙම නැත්නම් ඒ භූතයෝ පෙරේතයෝ වගේ අය වෙලා ඉන්නවා නම් ඒ අයට අද පින්කමක් කරගන්න බෑ. හැබැයි ඒ අයට තියෙනවා ඉවක්. ඉව කියන එක තියෙනවා. ඒ ඉවෙන් දන්නවා අනේ මගේ පුතා අනේ මගේ දුව අද පින්කමක් කරනවා. අද පින්කමක් කරලා මට අවසානයේ පින් දෙයි පින් පවරයි මාව මුදවා නිදහස් කරගනි මට උපකාර වෙයි උපකාර කරයි කියලා. ඒ නිසා එවන් අය ඔබ එක්කෙනෙකුට දස දහසකට කිට්ටුව ඉන්නවා. අඩු වශයෙන් එයාට පින් ගන්න පුළුවන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ පින් ගන්න පුළුවන් බොහෝ දෙනෙක් දැන් මෙතන මේ රැස්කකා පොඩි කකා ඉන්නවා. ඔබ පින් දෙන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන. එයාට තිරෝගුණ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන වෙන රස්සාවක් මොකවත් නැහැ. තමන්ගේ ඥාතිවරයෙක් විශේෂයෙන්ම අර පුතා වූ දුව වූ කෙනෙක්. ඔබ ඒ ඔබේ අම්මා තාත්තා, එක ඔබේ සීයා ආච්චි, එක ඔබේ ස්වාමි පුරුෂයා භාර්යාව දැන් එහෙම කෙනෙක් මිය පරලොව ගිහිලා ඒ භූතෙක් පෙරේතෙක් දෙවි දේවතාවෙක් භූමිට වුණාම එයා ඇවිල්ලා බලා ඉන්නවා මට දැන් පින් දෙයි දැන් පින් දෙයි දැන් මාව මුදවා නිදහස් කරයි මට උපකාර කරයි උදව් කරයි කියලා. ඉතින් එහෙම කෙනෙක් ඔබ සිහිපත් කළා ඒ අයට කැපකොට පින් අනුමෝදන් කළා ඒ අයව මුදවා නිදහස් කරන චේතනාව. ඒ සියලු දෙනා සිහිපත් කළා පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා නිදහස් කරමි නිදහස් වෙත්වා කියන පිරිසිදු චේතනාවෙන් කැපකොට පින් අනුමෝදන් කළ යුතුයි. පින් දිය යුතුයි. පින් පවරා පිහිටවා කටයුතු කළ යුතුයි. මේක අද සම්මත පන්සල් වල මේකේ බිඳුවක්වත්. මේක පැහැදිලිව කියන්න ඕන. අද කාටද පින් දෙන්නේ? හොඳට කල්පනා කරලා බලන්න. ඔබේ ගෙදර දානයක් තියෙන්නේ නැති, පින්කමක් තියෙන්නේ නැති, පිරිතක් දානයක් තියෙන්නේ නැති කාටද පින් දුන්නේ? පින් වාක්‍යයක් කියලා හාමුදුරුවෝ කාටද පින් දුන්නේ? මෙහෙමයි පින් වාක්‍ය. අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා, හොඳ දානයක් දීලා හොඳ පින්කමක් කරගත්තා. ඒ නිසා මේ පින්වතුන්ට නන්දා මල්ලිකා සුමනා සුනන්දා මෙන් භෝග සම්පත් ධන සම්පත් ලබන්නට, අර සම්පත් මේ සම්පත් ලබන්නට, දෙව් මිනිස් සැප කෙලවර මතු බුදුවන බුදුන් දකින්නට මේ පින හේතු ආසනා වේවා උපකාර ප්‍රාර්ථනා. කාටද පින් දුන්නේ? මොකද කළේ? අකුසලයක් කරගත්ත, පුඤ්ඤාභිසංකාරයක් කරගත්ත. පින් අර බලා ඉන්න අර නොයවසිල්ලෙන් බලා ඉන්න ඥාති මිත්‍රාදීන් සිය දහස් ගාණක්. තිරෝගුණ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිසි කෙනෙකුට ශේෂයක්වත් පින් දුන්නෙත් නැහැ, අනුමෝදන් කළෙත් නැහැ, සිහිපත් කළෙත් නැහැ, මතක් කළෙත් නැහැ. අර දායකයන්ව සතුටු කරන්න අර දාන දුන්න දායකයන්ගෙන් නැවත දානයක් ගන්නීමේ බලාපොරොත්තුවෙන් දායකයන්ට පින් අනුමෝදන් කළා, ප්‍රාර්ථනා කළා. දායකයන්ට දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට, එහෙම නැත්නම් අර වයසක උපාසකම්ලට නම් අර දැන් බොහොම අමාරුයි. ඒකින්ද අර නන්දා මල්ලිකා සුමනා සුනන්දා මෙන් භෝග සම්පත් ධන සම්පත් රූප සම්පත් රත්තරන් බඩු ලැබෙන්නට මේ පින හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. මේක කළාම මේ සංසාර ගමන දික් වෙනවා. මොන තරම්නම් විනාශයක්ද විපාකයක්ද තේරුමක් නැතුව අඥානකමින් කරන වැඩක්. සියලු සම්මත පන්සල් වල ඕක කරන්නේ. ඕක මේ මහායාන බුද්ධ ආගමේ දෙයක්. මේක බුදුහාමුදුරන්ගේ දෙයක් එහෙම නෙමෙයි. මහායාන බුද්ධ ආගමේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ 19-20 පරිච්ඡේදවල තියෙන්නේ මේක. ඉතින් ඒක තමයි මේ ලංකාවට බුද්ධාගම ආවා ඉන්දියාවෙන්. ඉන්දියාවේ තමයි බුද්ධාගම හැදුනේ, ඉපදුනේ. බුද්ධ ආගමක් හැදුනේ, ඉපදුනේ, දියුණුනේ ඉන්දියාවේ. ඉන්දියාවෙන් බුද්ධාගම ගෙනාවා ලංකාවට. ඔන්නවා තියෙන්නේ ඒකේ. නමුත් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඉන්දියාවෙන් කොහෙන්වත් ආවේ නැහැ. බුද්ධ ධර්මය මේ හෙළබිමේ උපන් ධර්මයක් මේ බුද්ධ දේශේ. ඉතින් මේක හොඳට තේරුම් ගන්න ඕන. අද මේ ලංකාවේ තියෙන්නේ ඔය සම්මත පන්සල් වල සියලු තැන්වල බුදුහාමුදුරෝ දේශනා කරපු වචන ටික පාවිච්චි කරලා අර ඉන්දියාවෙන් ගෙන ආපු බුද්ධ ආගමක් තමා අදහන්නේ, විශ්වාස කරන්නේ, භාවිතා කරන්නේ, කරන කියන සියලු දේ කරන්නේ. බුද්ධ දේශනාව මෙහෙම නෑ පින්කම් කරලා නිවන් දකින්න පුළුවන් කියලා. බුද්ධ දේශනාවේ තියෙන්නේ සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. කුණුමුල් තුන ගලෝලා හොලෝලා අස් කරන්න ඕන. පාපයන් අයින් කරන්න ඕන. ඒ අනුවයි නිවන් දකින්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුද්ධ ආගමේ සම්මත එක ව්‍යාපාරයක්. ඒක නිවනක් ඇති දෙයක් තනක් නෙමෙයි. නිවනට අදාළ කිසි දෙයක් කරන්නෙත් නැහැ කියන්නෙත්. හැබැයි ඒගොල්ලෝ හිතනවා ඒක නිවන කියලා. ඒකත් ඒගොල්ලන්ගේ නොදැනුවත්කම අඥානකම ඒගොල්ලොත් මේ අතරමං වෙලා අර ආර්යෝපාදයක් කරගෙන අනන්තරිය පාප කර්මයක් කරගෙන වැරදි පාරකට මිනිසුන් යොදවලා අර අත්ත්වතාවපන පරත්ත්වතාවපන කියන පාපයට අහු වෙලා මේ හතර අපාගත වෙනවා. අපි මේ ඔබ මේ සියලු දෙනා හිතුව දැන් මේ පසුගිය කාලවල යුගවල බොහෝ අපි යතිවරු මා සමනෝ ගරුති හැටියට හිටපු සියලු දෙනා කාලාමා සූත්‍රයේත් මේක කියලා තියෙනවා. අද ඉන්නේ හතර අපායේ. මෙන්න කොහෙවත් නෙමෙයි. ඇයි? මිනිසුන්ව නොමගේ අවල මිනිසුන්ට වැරදි පොත්පත් ලියලා වැරදි දේශනා කරලා වැරදි විදිහටම අර මහායාන ධර්මයේ උගන්වලා කියා දීලා බුරුමෙට ගිහිල්ලා සියම් රටට ගිහිල්ලා ඔය ඉන්දියාවට ගිහිල්ලා මේ වැරදි දේවල් ගෙනල්ලා ඒවා කියලා මිනිසුන්ගේ නිවන් මඟ වහලා මිනිසුන්ට පිංකම් කරන්න විතරක් උගන්වලා අර ප්‍රාර්ථනා කරන්න විතරක් උගන්වලා මිනිසුන්ගේ නිවන වැහුවා. Tamange නිවන වහගත්තා. මිනිසුන්ගේත් නිවන වැහුවා. ඉතින් ඒක නිසා මේ නිවන වහන්න හේතු උනේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මය විකෘති කරගෙන වෙනස් කරගෙන Tamanට ඕන විදිහට අටුවා ටීකා රිප්පණිලා විසුද්ධි මාර්ගයේ ලිව්වට පස්සේ මේක වුණා. ඒ අනුව තමයි අද මේ බුද්ධ ආගමක් හැටියට බුද්ධ ධර්මය අද නෑ රටේ. බුද්ධ ධර්මයේ තියෙනවා නම් අද ඔබේ මුතුන් මිත්තෝ බොහෝ දෙනෙක් නිවන් දැකලා. නමුත් එයාට කාටවත් නිවන් දකින්න බැරි වුණේ ඔබේ මව්පියන් මුතුන් මිත්තන්ට මේ ආගම නිසා. ආගම පැවැත්මට ධර්මය නැවැත්මට. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒක නිසා සියලු දෙනා මේ කැපකොට කමා කරගන්න ඕන. පරමෛත්‍රිය පතුරවන්න ඕන. කැපකොට තමන්ගේ ඥාතීන්ට මේ අද ඉඳන් පුළුවන් හැම වෙලාවෙම පින්කමක් කරපු හැම වෙලාවකම අවස්ථාවකම ඒ ඔබේ ඥාතීන්ව මුදවා නිදහස් කිරීමේ චේතනාවෙන් කැපකොට පින් අනුමෝදන් කළා. ඔබ ණයෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒ අයව මුදවා නිදහස් කරන්න ඕන. එතකොට ඒක ඔබටත් යහපත් ඒ ඥාතියටත් යහපතක් වෙනවා. ඔබ පින්කමක් කරන හැම අවස්ථාවකම මොහොතකම ඒ ඥාතීන් සිහිපත් කළා. ඒ ඥාතීන්ට කැපකොට පින් අනුමෝදන් කළා. ඒ අයව මුදවා නිදහස් කරන්න ඕන. ඒ අයව කවදා හෝ මුදවා නිදහස් කරනකම් ඔබ ණය ගෙවන්න ඕන. ඉතින් ඒක නිසා ඒ අයව මුදවා නිදහස් කරනකොට ඔබට පුළුවන්කම තියෙනවා මිදී නිදහස් වෙන්න. ඔබට පුළුවන්කම තියෙනවා නිවන් මඟඵල ලබන්නට පාර විවුර්ත කරගන්න. මේ කරුණු තුන හරියට කරනවා නම් ඒක ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම. ඒ අනුව ඔබට ඔබේ නිවන් මඟ කවදාවත්ම වෙන්නේ නැහැ. හැබැයි දැන් අපි මෙහෙම පොතක් ලියලා තිනවා. දැන් මේ පොත ආයතරයක් ડોક્ટર ගායනි පොඩ්ඩක් සංස්කරණය කළා. අලුතෙන් පොත් මීට වැඩි ලොකු පොතක් හැටියට ලියලා තිනවා. ඒ පොත උනත් මේ පොත උනත් පොත විතරක් කියවලා පොත පාඩම් කරගෙන පොත කියවලා හරියන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ පොත කියවලා දැන් මේ පොත ලක්ෂ ගාණක් ගහලා මුද්‍රණය කරලා බෙදලා දීලා තිනවා. මම දැනුවත් සහ නොදැනුවත් මගෙන් අහන්න නැතුව බොහෝ දෙනෙක් පොත මුද්‍රණය කරලා බෙදලා මේ පොත දැන් මිනිසු කියවනවා. හැබැයි මිනිසුන්ට තේරලා තිනවා මේ ණයගන්න දෙනුවේ මිදී නිදහස් වෙන්න ඕන කියලා. ඒ වුණාට මේ පොත කියවුවාම අර කැපකොට පින් අනුමෝදන් කළේ නැතුවාම අර පරම මෛත්‍රිය ආර මෛත්‍රියක් හැටියට පෙරටුවේ නැතුවම ඒ වගේම කමා කර ගැනීම නියම වචියට කලේ නැතුවම පොත කියවුවට විතරක් හරියන්නේ මේක අවංගව මුළු හදවතින්ම දැනම තේරුවක් ඇතුවම මේ ණය මිදී නිදහස් වන චේතනාවෙන්ම මේක පොත කියවලා තේරුම් අරගෙන පොත පැත්තකින් වහලා පිරිසිදු සිතක් ඇති කරගෙන තුන් සිත පහදාගෙන කමා කර ගන්න ඕන. පරමෛත්‍රිය පතුරවන්න ඕන. කැපකොට පින් අනුමෝදන් කරන්න ඕන. ඒ අනුව ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනකොට ඒකෙන් මිදී නිදහස් වෙනවා. නමුත් එකක තැනකදී හෝ වරදක් වුණා නම් කැපකොට පින් අනුමෝදන් කරේ නැත්නම් කමා කරගත්තේ නැත්නම් මේ වගේ දේවල් නිසා අර ඔබේ ඥාතීන් අර පින් ගන්න බලා ඉන්න ඇයට ලැබුණේ නැතුවම ඒ අය උරණ වෙන්න පුළුවන් හිටිය තත්වයටත් වඩා ඔබ භයානක තත්වයකටපත් වෙන්න ඉඩ තියෙනවා ඔබට නැති කරදර එන්නත් පුළුවන් ඉතින් ඒක නිසා මේක පොත කියවීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ හරියටම නිවැරදිව මේක මේ කාර්යයන් තුන කමා කර ගැනීම පරමයිත්‍ය පැතිරීම කැපකොට පින් අනුමෝදන් කළ යෑම මුදවා නිදහස් කිරීම මේ තුනම කරන්න අවශ්‍යයි නිවැරදිව ප්‍රායෝගිකව යුගනත් එහෙම වුණොත් ඔබ ණය මිදී නිදහස් වෙනවා එහෙම නැත්නම් ණය මිදී නිදහස් වෙන්නේ बाधकයක් තියෙනවා